අපේක්ෂකයා අපේක්ෂකයා කියන්නා කෙසේ කීවත් අසන්නා ඔබයි අසන්නා ඔබයි මම වත්තල වාර්තාවට පොදුන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂක ශාන්ත සොයිසා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තල පාය සභාවේ තරඟ වදින උපුල් නිශාන්ත ජයසිංහ. ගමේ ප්‍රශ්නයක් හොරත් සිතාගන්න හැකි මාර්ගයක් හොඳ කමිටුවක් හදලා ඒ කමිටුව මාර්ගයේ මගේ මැදිහත් උතුල සීලොම් ප්‍රශ්න නිරාකර ගැනීමට විශේෂයෙන් මේ වත්තල ආදින බලපාන කුළු ප්‍රශ්න තුළ විකල්ප කරන පද්ධතිය ඇති කරලා ඒවට ක්‍රමවත් පිළිපිල්ලක් තමයි අපේ මූලික මරමුණ වෙන්නේ. ඵලයට ආවගම් ප්‍රධාන මරුම යටිතල පහසුකම් දියුණු කිරීම උපසාධන කටයුතු සඳහා වර්ග කරලා මෙම දවස් වලට දින දාලා යොදලා රාජසභාව තුළින් අලුත් ක්‍රමවේදයක් හදලා අපි ඒක සහයෝගය දෙන්න තමයි අපේ මූලික අරමුණ. වත්තල නගරයට ප්‍රධානම සීදාපිටි සඳහා ප්‍රමුඛතා ලබා දෙන්න ඕනේ. ඒ සඳහා උපරිම දායකත්වය ලබා දෙන්න ඕනේ. ඒ වගේ කානුපත්යෙන් කියන් පිළිසකරගේ පෑයෙන් දුරට ලබා දෙන්න කටයුතු කරනවා. මම අනුර පතිනායක මෙවර වත්තල ප්‍රාදේශ සභාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරනවා. මම වත්තල ප්‍රාදේශ සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් තරඟ කරන ලබන අපේක්ෂක ඉන්දික රුවන් කුමාර. දැනට වත්තල ප්‍රාදේශ සභාව තුල අපිට ගැටලුවක් කී තිබෙන කුණකසල ගැටලුව කඩිනම් සේවාවක් ලෙස සලකා ප්‍රේමවත් ලෙස බැහැර කිරීම කටයුතු කිරීම මගේ මූලික අරමුණ වෙනවා. අපේ ප්‍රධානම අරමුණ තමයි වත්තල ප්‍රාදේශ සභාව කාර්යක්ෂම ප්‍රාදේශ සභාව බවට පත් කිරීම. පිට ගැටලු 11 කඳුලාගෙන අපි වැඩ පිළිවෙලක් ඇදුවා. ඒ ගැටලු විසඳාගන්නේ කොහොමද කියලා. කිරප්පුගුණ ගුණසේකර මහතා මාගම්ල ග්‍රාම සේවක වසන්තුල නවීන පාසුකම් සහිත දිවා රාත්‍රි වොලිබෝල් ක්‍රීඩාංගණ සහ ළමා උද්‍යාන ඇති කිරීමත් ඒ වගේම ප්‍රදේශයේ තුල සේවා අභ්‍යාස දෙකක් ඉදිකොට රාජ්‍ය නිලධාරී එකම වහලක් යටට ගැනීම තමයි මගේ මූලිකම අරමුණ. අවිධිමත් කානු පද්ධතිය, අවිධිමත් මාර්ග සංවර්ධනය, ඊට පස්සේ ප්‍රාදේශ සභාවේ පනතේ තියෙනවා දරුවෙක් යොදෙන සිට මරණ තාක් කල් ඒ අයිතිය ප්‍රාදේශ සභාව සතුයි කියලා. ඉතින් අපි ඒ ක්‍රියාවට නංවගෙන සියලු කටයුතු මේ සාර්ථක කරගෙන යන්න අපේ වැඩපිළිවෙළක් තියෙනවා. අපේක්ෂකයා අපේක්ෂකයා කියන්නා කෙසේ කීවත් අසන්නා ඔබයි අසන්නා ඔබයි FM